නෑ මෙහෙම තියමු ෂේප් එකේ. දැහේ. පස්සේ වැල්ඩින් ටැග් එකක් තියමු. මල්ලා කෙලියයිනේ. කෙලියම්. කොහම? මම දැන් තනියෙන් ඉන්නේ හබ්බළු මේක තනියෙන් කොහොමද කරන්නේ කියලා මේක දැන් තනියෙන් තින්ද ගා ගන්න උඩපල්ලහැර යන්න ඕනේ ඒ හින්දා උඩපල්ලහැර යන්නේ මෙන්න මේ ලිවර් එකේ දැන් මම පොඩි ගැජට් එකක් දාලා ඉවරලා බලන් දැන් වැඩේ හරියයිද කියලා බලමු ජේපෙන් වෙලා තියෙන්නේ ඩාට යන එකත් හරි අල්ලහට යන එක පොඩ්ඩක් ටයිට් හරි හරි දෙකම හරි දෙකම හරි
දැන් මේ මුළු බිත්තියම අර කොනේ ඉනම් මෙතෙන්ටම එනකන් ගෑවේ මේ විදියට මම තනියේ. එතකොට මම පොඩ්ඩක් මේ ෆෝක්ලිෆ්ට් එක ගැන කියලා දෙන්න මොකද්ද මේකෙන් කරන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කොහොමද ඔපරේට් කරන්නේ කියලා. මේ මම පොඩ්ඩක් මේක ගැන ඔයාලට කියලා දෙන්නම් මේ මොකද්ද මේක කරන්නේ වැඩිපුරම යූස් වෙන්නේ කොයි වගේ තැන් වලටද කියලා. ඇත්තරම මේක මේ ගොඩක්ම යූස් වෙන්නේ දැන් අපි මේ වගේ ලොකු ඒවා දැකලා තියෙනවා හාබර් එකේ. හාබර් එකේ අර පෙට්ටි එහෙම මේ කරන්න ලොකු ෆෝක්ලිෆ්ට් යූස් කරනවා. ඒ වගේම දැන් මේකෙන් මේ වගේ සාමාන්‍ය මේකේ උස්සන්න පුළුවන් බර ටොන් එකමාරයි. ඒ වගේ එක එක يعني අවශ්‍යතාවයන් වලට අනුව ටොන් ගන්න වෙනස් වෙනවා. ඒ වගේම මේ ෆෝක්ලිෆ්ට් එක ටොයෝටා වර්ගයේ ෆෝක්ලිෆ්ට් එකක්. නිසාන් ෆෝක්ලිෆ්ට් තියෙනවා, පෙට්‍රල් ඒවා තියෙනවා, ඩීසල් ඒවා තියෙනවා. ඒ වගේම දැන් මේක ඩීසල් එන්ජින් ෆෝක්ලිෆ්ට් එකක්. ඒ වගේම දැන් මේකේ ගත්තොත් එහෙම මේ ටොන් එකමාරක් බර උස්සන්න පුළුවන් මේ ෆෝක්ලිෆ්ට් එකෙන්. එතකොට මේ ටොන් එකමාරක් ඉස්සරහට බර දානවා කියන්නේ මේ අනිවාර්යෙන් වාහනේ ටොන් එකමාරක් බර තියෙන්න ඕනේ. මේක ඒ වෙනුවට ඒ ඉස්සරහින් උස්සන්න පුළුවන් බර හා සමානුපාතික බරක් මෙන්න මෙතන යකඩ කුට්ටියක්. ඒ කියන්නේ මේ ගැහුවට මේ තනිකර යකඩ කුට්ටිය දැන් මේ මේක ගැහුවොත් ආඩු මේක තනිකර යකඩ කුට්ටියක් තියෙන්නේ. මේකේ බර සමාන අනුපාතිකව අර පැත්තෙන් අපිට බරක් උස්සන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ෆෝක්ලිෆ්ට් එකේ. ඒ වගේම මේකට දාලා තියෙන්නේ ගල් ටයර් නේ, ටියුබ්ලස් ගල් ටයර් දාලා තියෙන්නේ. මොකද ඇත්තරම ලොකු බරක් ගන්න හින්දා මේ ඒකට වෙනම නිෂ්පාදනය කරපු ටයර් තියෙනවා. ඒ ටයරකින් තමයි ඇත්තටම ඒ ටයර් වර්ගය තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපිට තව කියන්න පුළුවන් මේකේ තියෙනවා ලිවර් හතරක්. ලිවර් හතරක්, ලිවර් හතරෙන් කරන්නේ කාර්යයන් හතරක්. ඒ වගේ මෙතන තියෙනවා හෑන්ඩ් බ්‍රේක් එක. ඒ වගේම දැන් ඔයාලා පාවිච්චි කරන මැනුවල් වාහනයක වගේ ක්ලච් එක තියෙනවා, බ්‍රේක් එක තියෙනවා, ඇක්සලරේටර් එක තියෙනවා. අපි මේලිව ඉස්සල්ලාම අපි මේක ට්‍රැවල් කරන විදිය අපි බලාගෙනමුකෝ. මේක ට්‍රැවල් කරන්නේ නෝමල් විතරම ක්ලච් එක පාගලා මෙතන ෆස්ට් ගියර්, සෙකන්ඩ් ගියර් එක තියෙනවා. ඒ කියන්නේ ලොකු බරක් අරන් ඉස්සරහට ට්‍රැවල් කරන්න ඕන නම් අපි සාමාන්‍යයෙන් ෆස්ට් ගියර් එකට දාන්නේ. ෆස්ට් ගියර් එකට දාලා ෆ්‍රන්ට්, ඒ කියන්නේ මේ ලිවර් එකෙන් තමයි ෆ්‍රන්ට් එකයි රිවර්ස් එකයි සිලෙක්ට් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි අපේ සාමාන්‍ය වාහනයක් ගත්තොත් එහෙම ෆස්ට් ගියර් එකට දාලා ක්ලච් එක දුන්නාම යනවා. ඒ වුණාට මේකේ ඔයාලට ඔප්ෂන් එකක් විදියට දීලා තියෙනවා ඉස්සරහට දාන්න ගියර් එකක් ෆ්‍රන්ට්, ඒ කියන්නේ ඉස්සරහට යන්න. ඒ වගේම පස්සට යන්න තවත් ගියර් එකක් දීලා තියෙනවා ෆස්ට් සෙකන්ඩ් එකට අමතරව. අප බලමු ඉස්සර ෆස්ට් එක දැම්ම දැන්. ඊට මේක දාන්න ඕනේ ෆ්‍රන්ට් එක. දාපුවාම දාලා ඒ වගේ ඒ ගියර් එක දාලා ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම හරි ලේසි. ඒ ෆස්ට් එක ෆස්ට් ලෝඩ්, ඒ කියන්නේ ෆස්ට් ගියර් එකේ ලෝඩ් එක ගන්න පුළුවන් ගියර් එකේම දාලා රිවර්ස් එක සිලෙක්ට් කරපුවාම අපිට මේ වගේ මෙන්න මේව රිවර්ස් එකට එන්නත් පුළුවන්. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ. මේක ගොඩක්, ඒ කියන්නේ මේ පටු තැන්වල පාවිච්චි කරන්න, ඒ වගේම දැන් මේ මොකක්ද උඩකින් තියෙනකොට එහෙම ඉස්සරහ රෝද හැරුණොත් එහෙම එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ලෝඩ් එක ගන්න මේකේ ඉස්සරහ රෝද වලට. ඒ හින්දා මේ ෆෝක්ලිෆ්ට් එකේ ෆෝක්ලිෆ්ට් වල හැම එකේම වගේ කැපෙන්නේ පිටිපස්ස රෝද දෙක. ඔයාලට ඒක බලා ගන්න ඕන. මේම ඉස්සරහින් මේකෙන් මේ ලෝඩ් එකක් අරගෙන අපිට කෙලින්ම මේක ඔය ඇන්ගල් එකෙම ඔය පැත්තෙන් තියන්න ඕන නම් රිවර්ස් ගියර් එකට දැම්මා, ෆස්ට් ගියර් එකට දැම්මා. ඉතින් මේම මේ පැත්තට කැපුවා. ඒ ඇන්ගල් එකෙම අපිට මෙන්න මේ ආකාරයට හරිම පහසුවෙන් ඒ පැත්තෙන්ම අපිට තියාගන්න පුළුවන්. මේ ලිවර් එකෙන් තමයි අපේ මේ තල දෙක උස්ස ගන්න පුළුවන්. ගන්නයි පාත් කරන්නයි කරන්නේ මෙන්න මේ ලිවර් එකෙන්. ඊට පස්සේ අපි දැන් මොකක්hari බඩු පෙට්ටියක් හරි මොකක්hari ඉතරලා ඉවර වෙලා මේම උස්සලා අපිට පොඩ්ඩක් එක පස්සර ගන්න ඕන. අපිට මේ ලිවර් එකෙන් මුළු සෙට් එකම පස්සර ගන්නත් පුළුවන්. ඒ වගේම මේක ඉස්සරහට තල්ලු කරාට පස්සේ මේ විදිහට ඉස්සරහට කරලා උස්සගෙන මේ ආකාරයෙන් මේ විදිහට මේව උස්සලා අපිට අවශ්‍ය විදිහට මේ කැලෙන් මේ දෙකෙන් තමයි තනිකර ඉස්සරහ සෙට් එක හසුරුවන්නේ. ඇත්තරම ෆෝක්ලිෆ්ට් එක මූලික හසුරවන්න තියෙන ටික තමයි මං කියේ බේසිකලි.
ඉතින් මේක දැක්කාම මෙතන මේ ලිවර් ගොඩක් තියෙනවා ඊට පස්සේ තල දෙකක් තියෙනවා දැක්කාම ගොඩක් කට්ටියට අයිඩියා එකක් නැති හින්දා දල වශයෙන් මේ කිව්වේ අතරම මේක පොඩි වෙලා තිබ්බට සෑහෙන ලොකු වැඩක් ගන්න පුළුවන් වාහනයක් ඒ කියන්නේ අවශ්‍යතාවය තියෙන තැනකට සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වාහනයක් මේක අපේ පළවෙනි වීඩියෝ එක. ඉස්සරහට අපි මේ වගේ අන්කොමන් වාහන, ඔයාලගේ ඇහැ නොගැටුණු වාහන කොහොමද ඔපරේට් වෙන්නේ කියන එක අපි ඔයාලට කියනවා. ඉතින් SL Chop Chop subscribe කරන්න, share කරන්න. Thank you.